අපි දන්නවා අපේ රටේ භූමි ප්‍රමාණයෙන් අපි 128ක් 29ක් වනාන්තර සඳහා වෙන් කරලා තියෙනවා. අපේ රටේ භූමි ප්‍රමාණයෙන් අපි වගා කරන්නේ 125ක් 26ක් තමයි කෘෂිකර්මාන්තය සඳහා. අනෙක් ඉඩකඩම් වෙනත් ගොඩනැගිලි අනෙකුත් දේවල් ගියාම අපේ රටේ තියෙන භූමියෙන් 10%ක් විතර කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කළ හැකි. නමුත් භාවිතා නොකරන විශාල භූමි ප්‍රමාණයක් තියෙනවා අපේ හැමෝම. අපේ රටේ මේ භූමි ප්‍රමාණය තියෙද්දී අපි පිට රටින් ආනයනය කරනවා මේ රටේ නිෂ්පාදනය කළ හැකි විශාල භෝග ප්‍රමාණයක්. උදාහරණයක් ගත්තොත් අපේ හැමදරුනේ ශ්‍රීමා මැතිණියගේ කාලේ මිනිස් 100ක් අපේ රටේ නිෂ්පාදනය කළා. ලැජ්ජයි කියන්නේ අපේ හැමදරුනේ අද 100ක් අපි ආනයනය කරනවා. අපේ රටට අවශ්‍ය අල 65%ක් අපි ආනයනය කරනවා. අපේ රටට අවශ්‍ය ලුණු 65%ක් ආනයනය කරනවා අපේ හැමදරුනේ. ගිය අවුරුද්දේ ලැජ්ජයි අපේ හැමදරුනේ මුංගට කවුපිත් අපි ගෙන්නලා තියෙනවා. මේ සියල්ල අපේ රටේ වගා කරන්න පුළුවන් දේවල්. අපි දවසකට US මිලියන 1ක කිරිපිටි ආනයනය කරනවා. 60%ක් අපේ රටට අවශ්‍ය කිරිපිටි අපි ආනයනය කරනවා. අපේ හැමදෙරුනේ ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු සෞභාග්‍ය දැක්මේ පැහැදිලිව කියනවා මේ රටේ නිෂ්පාදනය කළ හැකි සියල්ල මේ රටේ නිෂ්පාදනය කරන්න. ඒ නිසා කෘෂිකර්ම අමාත්‍යාංශයේ හැටියට එළඹෙන වසර තුනේ අපේ රටට අවශ්‍ය සියලු මිරිස් මේ රට තුල නිෂ්පාදනය කරන ජාතික වැඩසටහන අපේ හැමදෙරුනේ අපි ආරම්භ කළා තියෙනවා. අපේ රටට අවශ්‍ය අල 65%ක් මේ රටේ නිෂ්පාදනය කරන්න. ලුණු 65%ක් මේ රටේ නිෂ්පාදනය කරන්න. අවශ්‍ය බීජ අපි පිටරටින් ගෙනාවේ. මේ වසර වෙනකොට අල ලුණු මිරිස් වලට අවශ්‍ය බීජ සියල්ල අපි අපේ අමාත්‍යාංශය හදලා ඉවර කරනවා. අපි ඒ සදා හෙක්ටයර් 50000ක් අපි අඳුරගෙන තියෙන අපේ හාමුදුරනේ වගා කරපු නැති භූමිය මේ රටේ. අපි මේ සියල්ල තරුණ ව්‍යවසායකයෝ සම්බන්ධ කරගෙන නවීන තාක්ෂණය උපයෝගී කරගෙන මේ සියල්ල වගා කරන්න අපි මේ වෙනකොට වැඩසටහන හදලා තියෙනවා.